கரமம்பது குரிய உங்களது இரண்டாம் ஆண்டு தமிழ் ஜூம் வகுப்பில் கலந்து கொண்ட உங்கள் அனைவரையும் பி கே ஷன் கல்வி நிறுவனம் சார்பாக வரவேற்பதில் மகிழ்ச்சி அடைகின்றேன். நம் இஸ்ரேனிய சந்தகாவோ தேவன பஸ் தேமல்ல ஜூம் பந்தி டெபேமி பஸ் சியல் தினாம சாத்துட்டிங் ஆதரே இங்க அவர் நியூத்து பி கே ஷன் அத்தியாபன ஆயத்தினுடன் பிலிகான் இது இது வாழ தண்ணு வாழ்க வர பரீட்சனை அவசரம் நிலா தேங்குவா அல்ல பெருசுது மனசே இன்னே இது හිතවුල් වෙලා නෑනේ දැන් අරක ඉගෙන ගන්න ඕනේ මේ පාඩම අර විභාගය හිට අරක මේක කියලා හිතේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් හොඳ පැහැදිලි මනසින් ඕගොල්ලෝ සිටින නිසා මම හිතනවා තුන්වන වාර පරීක්ෂණ වෙනුවෙන් තියෙන කරුණු කාරණා ඒ ටික අපි ඉතා පැහැදිලිවම ඔයාලට උගන්වන්න පුළුවන් අපට. ඉතින් ඔයාලත් කැමති නම් ඔයාලත් ආසාවෙන් උනන්දුවෙන් උත්සාහයෙන් ඉගෙන ගන්නවා නම් ඔයාලට පුළුවන් ඊළඟ වාර විභාගයේදී මේ දෙවන බස දෙමළ ජූම් මේ විභාග ප්‍රශ්න පත්‍ර වලට පත්‍රයට 100%ක් ලකුණු ලබාගෙන 90%ට 30 ඉහළ ලකුණු ලබාගෙන ඉහළ සාමාර්ථයක් ඒ සාමාර්ථය ලබා ගන්න පුළුවන් මේ ටාගට් එක තියෙන්න ඕන. හරි එහෙනම් අපි ඉක්මනටම මේ කඩිමුඩියේ මේ අපි හිමීට ඉගෙන ගමු. හරි එහෙනම් මුලින්ම අපි හැමදාම කියනා වගේම ව්‍යාකරණ කොටස දැස් දැන් අපි අවධානය යොමු කරමු. ව්‍යාකරණ කියලා කියන්නේ වෙන මොනවද නෙමෙයි වාක්‍ය ලියන්න එක නේද? කොතනද නතර කරේ අපි සිලුනි? ව්‍යාකරණ මතකද? නාම විශේෂණ පද. නාම විශේෂණ පද. රයිට්. එතකොට වාක්‍ය නිර්මාණයේදී නිකන් නාම පද විතරක් යොදා වාක්‍ය ලිව්වට අර්ථවත් වෙන්නේ නැහැ. වාක්‍යයක් අර්ථවත් වන්නේ ඔය නාම විශේෂණ පද, ක්‍රියා විශේෂණ පද එහෙම දාන්න ඕනේ. නිකන් මාළුකරි වතුරෙන් යුවහම හරියනවද? නැහැ. ඒවට අපි තුන පහ කුඩු දාන්න ඕනේ, මිරිස් කුඩු දාන්න ඕනේ, කහ කුඩු දාන්න ඕනේ, ලුණු දාන්න ඕනේ. එතකොට තමයි රසවත් විදිහට ඔය ව්‍යංජන හැදෙන්නේ. ඒ වගේම තමයි නාම විශේෂණ පද, ක්‍රියා විශේෂණ පද යොදා වාක්‍ය ලියනකොට වාක්‍ය අර්ථවත් වෙනවා. පැහැදිලිද? වාක්‍ය අර්ථවත් වෙන්නේ එතකොට. තවත් අර්ථවත් වෙනවා නම් රස මුසු සුප්කට එහෙම දාන්න ඕනේ කරිවලට. එතකොට රස රසයේ එතකොට මේ වාක්‍යවලත් අන්න ඒ වගේම අර්ථවත් භාවය උපකල්පනය මේ හැම දෙයක්ම තියෙන්න ඕනේ. හරි. ව්‍යාකරණ හරියනකොට තියෙන්න ඕනේ. එතකොට අපි බලමු නාම විශේෂණ පද කියන්නේ එක ඔගොල්ලෝ දන්නවා යම් නාම පදයක් තවත් පදයකින් විස්තර කරනවා නම් අපි ඒකට කියන්නේ නාම විශේෂණ පද කියලා. යම් පදයක් තවත් පදයකින් විස්තර කරනවා නම් අපි ඒකට කියන්නේ නාම විශේෂණ පද කියලා. මේ ඔබ දකින්නේ කුමක්ද? ඉතින් සිලුනි. ආපිල් පල. ආපිල් පලම එපල් වගේ පේනවනේ. හරි එහෙනම් හොඳ මම හොඳ කලාකරුවෙක්නේ. හරි එපල් වගේ පේනවා. මේකට ආපිල් පලම් කියලා කියනවා දෙමළ. මොන පලම්ද? ආපිල් පලම්. ආපිල් පලම් කියන්නේ එපල් ගේටි. හරි දැන් ඔයාලා කියන්න ඕනේ මට මේ නාමපදය ආපිල් පලම්. හරිද? මේ එපල් මොනවද? එපල් ගෙඩිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරමු. එපල් ගෙඩිය පිළිබඳව පැහැදිලි කරමු. හරිද? මේ මොන පලම්ද? ආපිල් පලම්. හරිද? එපල් වගේ පේනවනේ. එදිද? එපල් වගේ පේනවා. එහෙනම් මටත් සතුටුයි ඔබටත් සතුටුයිනේ. හරි ආපිල් පලම්. දැන් නාම විශේෂණ පද කියන්න එකක් මං කියන්නම්. සිවප්පු ආපිල් පලම්. මං අමාරු එක කිව්වා. දැන් ලේසි ටික ඕගොල්ලෝ කියන්න. සිවප්පු ආපිල් පලම් කියන්නේ රතු රතු පාට රතු ඇපල් ගෙඩිය. සිවප්පු සිවප්පු ආපිල් පලම්. හරි සිලුනික එකක් කියන්න බලන්න.
සිලුනි එකක් කියන්න බලන්න. දෙකෙන් එකක් වෙන්න. ඈ එහුන්නේ ආය කියන්න බලන්න. සිරියා අපිල් පල සිරියා ආපිල් පළම්. වෙරි ගුඩ්. ඔන්න ඔය තියෙන්නේ සිරියා ආපිල් පළම්. සිරියා ආපිල් පළම් කියලා කියන්නේ පුංචි ඇපල් ගෙඩිය නේද? පොඩිවට ඇන්දද? එන කමන්නෑ. සිරිය ආපිල් පළම්. ඉතුළු කියන්න බලන්න. එදිත කියන්න බලන්න. සිරිය ආපිල් පළම්. කිතුලි කියන්න බලන්න. අලහන අපිල් පලන් එක්සලන්. එපල් ගෙඩිය ලස්සන ඇත්තටම නේද? අනිත් පළතුරු වලට වඩා ලස්සනයි. කොස් ගෙඩියද ලස්සන, එපල් ගෙඩියද? පලාපල මලහා සිලුනි ආපිල් පලක් මල. ආපිල් පලම් නේද? අලහාන ආපිල් පලම්. දූරියන් පළං, දූරියන් ගෙඩි ලස්සනද නැත්තං ආපිල් පළම් ලස්සන? දෙමළනු දූරියන් පළම් නේද? පැහැදිලිද මං කියන්නේ එක? හරි. එතකොට අන්නාසි ඔය මේ කොස් දෙල් වට වඩා, කොස් අන්නාසි වට වඩා ඇපල් හරි ලස්සන. චිතුලි කිව්වා හරි, මං එකඟයි. තව කොයි මොනද කොහොමද පැහැදිලි කරන්න පුළුවන්? ඉන්න මෙපඩි ඉඳ එපල් පළත පෙරික මුඩියම් සොල්ලුඟ කොහොමද ඉස්සර කරන්න පුළුවන්? තවත් කියන්න බලන්න. මේක ලියා ගන්න. පටස්කාල චිත්‍රයක් එඳ ගන්න. චරස් බරස්කාල. එපල් ගෙඩිය සුවඳද? එපල් සෙන්ට් එහෙම වෙලා තියෙනවා. සෙන්ට් එහෙම නේද? සෙන්ට් එහෙම වෙලා තියෙනවා. එපල් සෙන්ට් එහෙම. ඒ තරම් සුවඳයි. සුවඳවත් එපල්. කියන්න පුළුවන්ද බැරිද? මකන්න. වාසමුල්ල. වාසමුල්ල කියලා කියන්නේ සුවඳවත්. වාසමුල්ල. වාසමුල්ල ආපිල් පළම්. එතකොට මේ මේ නාමපදේ ඔයගොල්ලෝ දන්නවා. ආපිල් පළම් බලන්න විස්තර කරන ආකාරය නේද? විස්තර කරන ආකාරය බලන්න. වාසමුල්ල ආපිල් පළම්. වාසමුල්ල සුවඳවත්. සිරිය ආපිල් පළම් පුංචි එපල් ගෙඩිය. අලහාන ආපිල් පල. රසවත් ඇපල් ගෙඩිය. රසවත්. රසයි නේද? ඇපල් රස නේද? having an apple a day keeps the doctor away කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඇපල් ගෙඩියක් දවස ගානෙන් ආහාරයට ගත් කල වෛද්‍යවරයා ඕන්නේ නැලු. වෛද්‍යවරයා කුණු බක්කියට දාන්නලු, විසි කරලා දාන්නලු. ඒ තරම් ගුණවත් පළතුර තමයි මේ ඇපල්. ඉතින් අපේ මේ ජරා ජනජන දේශපාලක අපේ රට විනාශ කරලා තියෙන නිසා අපට ඇපල් ඔස්ට්‍රේලියන් ඇපල් නෙමෙයි කණ්ඩ වෙන්නේ, වුඩ් ඇපල්. වුඩ් ඇපල් කියන්නේ සිලුනි. වුඩ් ඇපල් කියන්නේ කිතුලි. වුඩ් ඇපල්. වට ඉස් වුඩ් ඇපල්? ඉංග්‍රීසි උගන්වන්න එලා වගේ වලටමට. දේවල්. දේවල් තමයි කණ්ඩ වෙන්නේ ලංකාවේ අපට. කොහේ හරි උන්නස්ගිරිය කඳු නැගලා දේවල් ටිකක් කඩාගෙන තමයි කණ්ඩ වෙන්නේ නේද? එපල් කණ්ඩ බෑනේ, හරි ගණන්නේ නේ. ඩොලර් අගේ වැඩිනේ, මුදල් උද්ධමනය වැඩිනේ නේද? හරි. සුවයාන
මුදල් උද්ධමනය කියන්නේ කුමක්ද කියලා හිතනවා දිස්සිතු චිතුලිනේ. ඒක ආර්ථික විද්‍යාවෙන් අපි ඉගෙන ගමු උසස් පෙළේදී. දැනට ඕවා මේ කලබල කරගන්න එපා. හිතලා මේ සුවයාන රසවත් ඒ නාම විශේෂණ පද විතර පොඩ්ඩක් මතක තියාගන්න. හරි, ලියාගත්තද? ඉවරද? එළිදි මුඩින්ජා සොළුන. එහෙනම් ඇපල් ගිරි ලස්සට මං වගේ අඳින්න ඕනේ. මං ඇඳලා තියෙන බ්ලැක් බෝඩ් එකේ. හරි, එහෙනම් සිලුනි ඔයාගේ ඇපල් ගිරි පොඩ්ඩක් පෙන්වන්න බලන්න පොතේ ඇඳලා තියෙන්නේ. වීඩියෝ එක ඕන් කරලා. හරි, පොඩ්ඩක් ඉන්න. මාළු ටැංකිය මකාගමු. ඕ සිලුනි එබ ඉතුලි එදිත එපල ඇන්ද නෑ සියඹල ගැනල්ල නෑ මේ නම් ඔක්කොම එක චිත්‍රපටි බලනවා ගිඳලා තියෙන්නේ චිතුලි කෝ උතේ එපල් ගෙඩිය ආහා වාව් සිතුලි ලස්සනයි මට වඩා ලස්සනට නේද හොඳ ළමයා සිලුනි කොළ විතරයි පේන්නේ ඈ එදිත 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 දෙවෙන්න එදිත පේන්නේ හරියට මේ පොඩ්ඩක් කැමරා එක ලං කරන්න බලන්න බලන්න සිතුලි කොච්චර ලස්සනට ඇඳලාද කියලා ආ රයිට් එදිත හරි හරි නියමයි එදිතත් නිකන් ලස්සට ඇඳලා තියෙනවා හරි 3D 3D සිස්ටම් එක ඇඳලා තියෙන කො සිලුනි සිලුනි සිලුනිගේ මූණ විතරයි වෙන්නේ ආ හරි හරි එපල් ආ හරි හරි ගම්පහ එපල් මේ ආ හරි හොඳයි එහෙනම් ඔය නාම විශේෂණ පද ඉතා වැදගත් ආ එහෙනම් තවත් අභ්‍යාසයක් කරමු ඉතින් භාණ්ඩ ද්‍රව්‍ය විතරක් නෙමෙයිනේ අපේ සමාජයේ නොයෙකුත් දේ දකින්නවා මිනිස්සුන්ගේ ඉරියව් ආ මිනිස්සුන් ඉරියව් කියන්නේ මේ මොනවද මේ ඉන්නේ සිලුනි සිලුනි ඉන්නේ හැබැයි සිලුනි ඉන්නේ නම් ටිකක් තරහෙන් වගේ මේකට කොහොමද කියන්නේ අපි තරහ තරහ මොහුන තරහ මොහුන කෝපමාන මුහම් ලියා ගන්න කෝපම් කියන්නේ තරහ එහෙමද සිලුනි නෑ එහෙම නෑ මම නිකන් ලිව්වේ කෝපම සිලුනි එහෙම වෙලා සිනා වෙලා ලස්සන්ට නෙන්නේ සිලුනි නේද ආ සඳ කිඳුරිය වගේ කෝපමාන මුහම් තරහ මූණ එඹුල් කරගෙන ඉන්නේ ආ කෝපමාන මේ ඉන්නේ චිතුලි හරි දැන් දැන් මොන මොනද ඉතුලි hina වෙලා ඉන්නේ සතුටු මොහුන සතුටට මහල්චියාන මොහම් එහෙම නැත්නම් සන්තෝෂමාන මොහම් කියලා කියනවා මහල්චියාන මොහම් මොහම් හරිද හරි
ஸ்ரீலங்கட்ட சித்ராந்தின்ட தேலா பாலான் இருக்க மாட்டேன். சித்ராந்தின்ட தேலா දැන් මේ මොන මුහුණක් වගේද පේන්නේ? නිකන් බය වෙලා වගේ පේන්නේ. සිලුනි. නිකන් බය වෙලා වගේ පේන්නේ. බයන්ද මුහම්. බයන්ද මුහම් කියන්නේ බය සහිත මුහම්. මේ ඔක්කොම වාක්‍යවල අපිට ලියන්න වෙනවා. ඒකයි අපි ඉගෙන ගන්නෙ. බයන්ද මුහම්. හරිද? මේ එදිත් ඉන්නේ. කවුද ඉන්නේ? එදිත් ඉන්නේ. දැන් මේ මොන මොන මොහොනද මේ? එන්න මොහොන. එදිත්? සිනාසුනු මුහුණ සිරිත මුහුණ සිරිත කියලා කියන්නේ සිනාසුනු සිරිත මුහුණ සිරිත මුහුණ හරිද? උඩ නැකන්නද? තව මොහොනක් වගේ. මේක කොහොමද පේන්නේ? සෙලුන්. කිතුලි? නිකන් දුකින් ඉන්නා වගේ පේන්නේ නැහැ. දුකින් ඉන්නේ. සෝකෙන් ඉන්නේ. සෝකේ. සෝහමාන මොහොම. එහෙම නැත්නම් දුක්ඛමාන මොහොම කියලා කියනවා. සෝහමාන දැන් බලන්න අපේ මුහුණ නිකන් අර නුවර කාලගුණය වගේ කොයිතරම් වෙනස් වෙනවද නේද? අපේ මුහුණ ඉරියව් අපේ හැඟීම් අනුව කොයිතරම් ආකාරයෙන් වෙනස් වෙනවද? කොයි විදියට වෙනස් වෙන්නේ අපේ හැඟීම් අනුව නේද? ඒ හැඟීම් ප්‍රකාශ කරන්නා වූ මෙම සෝහමාන ශෝකජනක මහච්චියාන සතුටු පිරුණු පයන්ද බය සහිත බියගුළු සිරිත සිනාමුසුන් කියන නාම විශේෂණ පද කොයිතරම් අපේ හැඟීම් ප්‍රකාශ කරන්න භාවිතා කරනවාද? කොහොම තේරුණාද? විලංගිච්චා සිලුනි. ஆம்சர் எதித்த புரிந்ததா சொல்லுங்க. ஆம்சர் ஆம் சித்துளி புரிந்ததா சொல்லுங்க. ஆம்சர் ஆம் புரிந்தது. ஓகே நெக்ஸ்ட். දැන් නාම විශේෂණ පද වෙන වෙනම තියාගෙන හරියනවද? මාළු කැලි වෙනම, මිරිස් කුඩු, තුනපහ කුඩු, සූදුරු වුණු, සූදුරු මාදුරු එහෙම වෙනම තියාගෙන හරියනවද?
මාළු කරියක් උයනවා නම් මොනවද කරන්න ඕනේ? අපි ඔක්කොම එක්ට්‍රෙස් කරගෙන හොඳට ලිප දල්වලා වැඩේ පටන් ගන්න ඕනේ නේද සිලුනි? අම්මට උදව් කරලා තියෙනවද කුස්සියේ? එහෙනම් අපි මේ ඔක්කොම භාවිතා කරලා වාක්‍ය නිර්මාණයට දැන් යොමු වෙමු. එතකොට වාක්‍ය නිර්මාණයේදී මම කලින් කිව්වා වගේ පුතේ, වාක්‍යයක් අර්ථවත් වෙන්නේ නාම විශේෂණ පද, ක්‍රියා විශේෂණ පද යොදන විට තමයි. හරිද? එහෙනම් පළවෙනි වාක්‍ය වාක්‍ය ලියවීම කියලා මාතෘකාව දාගමුකෝ. දෙමළෙන් කියන්නේ වාක්‍යම්. වාක්‍ය වාක්‍යම් කියන්නේ මොනවද? වාක්‍යම්, වාක්‍ය. එක වාක්‍යයක් ලියනවා, ඒකේ නාම විශේෂණ පද ඔයගොල්ලෝ අන්ඩර්ලයින් කරන්න ඕන. පැහැදිලිද? எங்கள் தோட்டத்தில் டைப் கரனங்க லியன் எக அமாரு யோகம டைப் கரனக லேஸ் நேது செலும் இங்க எக அக்கன டைப் பல தாமனி இத்தாலிய லியா மவுசிகி விதாக்சனி பாவச்சி கரண்ட தெப்பே කමක් නැහැ නේ සෙලෝනි, මම ලිව්වට මේ මේ ටයිප් කරාට ලියන්න මොන ලියන්න අවුලක් නැහැ. එංගල් බෝඩ් එකේ පේනවද? බ්ලැක් බෝඩ්, බ්ලැක් බෝඩ් එක பரம்பலை தெரிகிறதா? ஆம் சார். எங்கள் தோட்டத்தில் அழகான பூக்கள் உள்ளன. சரி, எங்கள் தோட்டத்தில் அழகான பூக்கள் உள்ளன. இதில் பெயர் அடை சொல், அதன் கீழ் கோடிடுக. மே வாக்கே நாம விசேஷன பதையாட்ட இராக்காந்தின் வளன்ன கௌருகர் துந்தினாவுனா கமன் ஒக்கம் எந்தாத் ஹரியட்ட எந்தோ தெக்க வச்சனையாட்டத்தை தம வேலை இறியாந்தின்னு ஓனே பலம் நாம விசேஷன பத அந்தனாகன இராக்காந்தின் பலன்ன யாட்டி වාව් සිලුනි, චිතුලි, වෙරි ගුඩ්. එදිත එදිත අපි දෙන්න විතර ඇන්ද නැත්තේ, අපි තඳින් කොහොන හරි රයිට් ඔන්න කොල පාට. හරි, එදිත තම ලස්සන්ට පිළිවලට නිකං අර එහාට මෙහාට යන්න නැතුව ඉරක් ඇන්ද. මමත් එහෙමයි බලන්න, මේ ඉර කියන්න අන්න ඔහොම තියෙන්න ඕනේ නිකං හිතට ඇන්දා වගේ අන්න එහෙම නේද එදිත? එදිට කම්පියුටරේම දන්නවනේ ඒකයි යා අන්න මේ චිතුලි සිලුණියම නයා පොළොංග කියා වගේ කමන්නේ හරියට හඳුනා ගත්තා. ඒක නම් මට සතුටුයි. එතකොට අලහාන ලස්සන කියන එක තමයි මෙතන නාම විශේෂණ පද. නිකන් අපේ වත්තේ මේ අර්ථය මොනවද? එංගල් තෝටතිල අපේ වත්තේ අලහාන පූක ලස්සන මල් උල්ලන තිබේ. මෙතන නිකන් මල් තිබේ කිව්වම දන්නවද? ඉතින් හරියන්නේ නැහැ නේ. ඉතින් මල් තියනවා කිව්වම ඒ මල් ලස්සනද නැද්ද කියලා දන්නේ නැහැ නේ අපි. එතකොට ලස්සන මල් තිබෙනවා. එතකොට වාක්‍ය ටිකක් අලංකාරවත් වෙනවා, ලස්සන වෙනවා මල් වගේ. හරි, එහෙනම්
අලහන කියන එක තමයි ඔතන නාමශේෂණ පද දෙවැනි වාක්‍ය. வெள்ளை பற்கள் அழகானவை. மீக்கு அர்த்தம் கேண்ட பலன் கௌருகர். வெள்ளை பற்கள் அழகானவை கியன்னு அர்த்தே குமாஸ்டர் தேமல் அனுவாதி கேண்ட சிங்கள அனுவாதி. சீலனி வெள்ளை பற்கள் அழகான வைக்கியான் கீத்துலி வெள்ளை பற்கள் அழகான வைக்கியான் வேற எது நாடகம் நினைக்கியான் வரதிண்ட போலாம் வேறதையும் சாமரான் டோனி அப்படி வேற எது நாம சாமரான் டோனிக்கியா ஆனந்த கொண்டு ஆனந்த சாமர கொண்டு இதோட அவன் அம்மாக்கு லியாண்ட உற்சாகரணே முனாக்கு முனாரி கரண்ட கூட வரதி இன்னும் முனாத் கருவினத்தான் முனாத்தேன் வரதி இன்னே முனாத் கரண்ணேன் නේද? එදිද කියනකද වෙල්ලයි පට් කළ අහන වී කියන්න ඔයා හිතන කියන්න අපි ඒක වචන බහුවචන ඉගෙන ගත්තා නේද? පල් කියලා ඉගෙන ගන්න නැද්ද? පල් වෙනවට නෙමෙයි ශරීරයේ කොටසක් පල් කියන්නේ ශරීරයේ කොටසක් දතක් එක් දතක් දත් ගොඩාක් නම් පට්කල් කියලා කිය දැන් තේරුණාද? එතකොට මේ පට්කල් තියෙන්නේ මෙතන. වෙල්ලයි කියන්නේ සුදු සුදු දත් ලස්සනයි එච්චරයිනි. සුදු දත් ලස්සනයි අලහාන වෙයි. මෙතන අරව එකක් එන්න ඕනේ. මෙතන අලකාන වෙයි. දැන් හරි වෙල්ලයි පට්කල් අලහාන වෙයි සුදු දත් ලස්සනයි. දැන් ඕගොල්ලෝ දන්නවා මේකෙ දැන් නාම විශේෂණ පද වෙල්ලයි සුදු. මෙතන ඉබ් දාලා තියෙන්නේ ඊළඟ අකුරු ඊළඟ වචනේ පළවෙනි අකුර ප නිසා මේකට ඉබ් දාන්න ඕනේ. පපා පිපි පුපු කියලා එනකොට ඒ මේ අංශේන ප්‍රාණඝාත්‍ර අකුරු පෙළේන ඉබ් අක්ෂරය දාන්න ඕනේ ව්‍යඤ්ජන අක්ෂරය. ගාත්‍රක්ෂරේ දාන්න ඕනේ වෙල්ලෙක් පට්ක සුදු දත් අලහන වේ ලස්සන. එතකොට වෙල්ලෙයි කියන්නේ මෙතන පෙරඩයි නේද? නාම විශේෂණ පද ඉංග්‍රීසියෙන් එජෙක්ටිව් කියලා කියන. එතකොට තුන්වෙනි වාක්‍ය මූන්ටරද වාක්‍යම් காட்டு யானை காட்டு யானை எங்கள் தோட்டத்துக்கு வந்தது. கௌரவரி உற்சாகம் காட்டு யானை எங்கள் தோட்டத்துக்கு வந்தது. மே கார்த்தியாக செல்லணும். காட்டு யானை எங்கள் தோட்டத்துக்கு வந்தது. மீக்கு ஹெம வச்சனமும் உங்களும் தானும் பேக்கு யாண்ட பே காட்டு காடு தானோ உங்களும் யானை தானோ எங்கள் அப்பிக்கு எனக்கு தானோ தோட்டத்துக்கு தென் கலினும் வாக்கியாக்கலி வைக்க தோட்டம் தீயணும் வந்த தூக்கி அன்னைக்கு ඔයාලා දන්නවා ක්‍රියාපදයක්. ක්‍රියාපද චාට් එකක් මම දීලා තියෙනවා. ඒකේ අර චාට් එකේ තියෙන දෙවැනි ක්‍රියාපදය මේ ක්‍රියාපදයට සම්බන්ධයි. දැන් කියන්න චිතුලි කියන්න කාටි යානේ එංගල් තෝටතක වන්දද කියන්නේ දෙමළ සිංහල අනුවාදය කියන්නේ
வண்ணாலியாப்பே வத்தட்டு ஆ எக்ஸலண்ட், வெரி குட், சூப்பிரி. சுகுமாலாய், விசிஷ்டாய், அதிவிசிஷ்டாய் சித்துளி. பலன் எதுகால் புரை இன்னொன்னு இன்ன சித்துளி தானோ ஏ வல்லாலி என்னெத்ன வல்லாலி ஒதுக்குத்ன கரதுரைத்ன நீ இது ஏன்னா காட்டு யானை நிக்கம் அலியா கிவாம முகத்துவாக்கினே இது நிக்கம் பலன் காட்டு யானை கிவாகம் நீங்க உங்களுக்கு தானவானி புத்தி சாத்வகானிய கொட்டஸ் துணக்கிட்ட வென் கரணும் நீ இது இஸ்கொலி சிப்பலைக்கு கத்தாது குருஹாஸ்ரீத சாத்தும் கோவி பலவலத்தி கரண சாத்தும் வன சாத்தும் கீழா சாத்வ கொட்டாசி கொட்டஸ் துணக்கிட்ட வென் கரல உங்களும் சாத்துங்கி நம்ம இகனகாத்தா எங்க இகனகாத்தாது சிலுனி ஓ சார் ஓ ஹரி நீங்க அமத்த கைக்கு சாமானிய மான குருத்தாக் நீ நீங்க அமதக்கு வேணே இது ஹரி ஹாயவாசரி இகனகான்னே வா சாமானி அது வாசரி அமத்துக்கு வேணும் இது அட்ட தீன் ஹத்த ஹாய இகனகாத்துயோ அமத்துக்கு வேணும் சாமானிய பெல்டிக்காம ஒக்கும் அமத்துக்கு வேணும் ஹரி ஏக சாமானியதையாக்கா யோகனம் கண்டிப்பா ஹரி மெத்தன சித்துளிக்கு ஹரி காட்டு யானை வல்லலியா எங்கள் தோட்டத்துக்கு அப்பே வத்துட்டு வந்ததூ ஆவா போனதூக்கு என்ன கியா வந்ததூக்கு என்ன ஆவா ஹரி ஏன்னா காட்டு என்னைக்கு காடு கியல மெத்தன லியாண்டபே காடு யானை கியல லியாண்டபே நாம விசேஷன் வதேதி காட்டு யானை வனாலியா காட்டுக்கு என்னைக்கு தமாய் மெத்தன நாம் விசேஷம் பது ஹரி ஹத்திரஞ்சு வாக்கிய எரித்த முகம் மகிழ்ச்சியை தரும் சிரித்த முகம் மகிழ்ச்சியை தரும் ஏக்கியான் எதித்த சிலுனி சேத்துலி சிரித்த முகம் மகிழ்ச்சியை தரும் ஏமானது சிரித்த முகம் மகிழ்ச்சியை தரும் என்ன சினா முசுனு முகுன பிரீத்திய லங்காக்கிறாய் சாத்துட்டல பாதே மனுஷேக் நிக்காங்க ஒரு தரஹெங் மூணு உறவுகனே இந்தி ஒரு லஸ்ஸன முகுனாக் கேல கேன புழுவாங்க பயத்தினவனே இதை முகுனாக் தேக்காம் எதுகோட்ட மனுஷே ஓணம் வைக்கணும் கெஹனு ஹோவேவா பிரிமி ஹோவேவா சினா சினாவின கூட்ட தமாய் சினாசுனு முகுன தமாய் லஸ்ஸன் எதுகோட்ட மினிசு லஸ்ஸன வேண்டி ஏ வகேம அப்படி ஹினாவின கூட்ட அப்பே சரீரே துல கோட்டிசோன் கியன ஹோமோனிய குடாக் நிப்பத வேணும் ஏ ஹோ கோட்டிசோன் கியன ஹோமோனிய அப்பே சரீரே அலங்கார கரணும் லஸ்ஸன கரணும் எதோட தரக வேண கூட எண்டோஃபின் கியன எண்டோஃபின் த எண்டோஃபின் கியன ரசாயன திரவியா கபி சரீர துல வெட்டி வேணும் எதுகோட்ட அப்பே தரகாயின கோட்ட அப்பே மூணு ராலு வெட்டினவா மூணு ரத்து வேணுமா வெனஸ் செய்யணுமா லேவல தத கத்தி ஆக்கணுமா அப்பி சாமானிய சரீரே அவலாசனை சினா சினாசன கூட அனுப்பேத்தேன் லே பிரிசுது வேணுமா கியன்னு ஹீனா வேலா இல்லோன நீது එහෙම කිව්වහම සිලුනි ඉතින් කාමරය වහගෙන කාන්සර් හිනා වෙන්න කිව්වා කියලා කාමරය වහගෙන පෑ 24 හිනා වුණත් හරියනවද අම්මා බලයි තාත්තා බලයි මේ මොකද දුවට උනේ දෙමළ පන්තියට ගිහිල්ලා කොහෙර එක්කන් යන්න වෙයි නේද නෝනෝ කියලා අම්මගෙන් අහයි එහෙම නෙමෙයි හිනා වෙන වෙලාවේ හිනා වෙන්න ඕනේ කටහැරලා එහෙම නේද සිලුනි චිතුලි චිතුලි නම් හිනා වෙනවා අඩුයි වගේ ஏ சித்துலி அனிதா ஹினாகசனோ அது ஹினாவினோனே ஆய் ஹினாகசன்ற தோணி ஹினாவின்னு தோணி சாத்துட்டீங்க இன்னொன்று சிரித்த முகம் மகிழ்ச்சியை தருமே நான் சிரித்த கியல கியன்னு மெத்தன சினா முசுனு கியன்னுக்கு நாம விசேஷனு பத அண்டர்லைனிங்
நீல வானில்